කරටකක නීතියක් නම් අපිට පේනවනේ රටේ සිදුවෙමින් තිබෙන දේවල් අධිකරණමය ක්‍රියාමාර්ග ආරක්ෂක කටයුතු පිළිබඳ සිදුවෙන දේවල් රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්නවලදී එක රටකක නීතියක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ ගැන කොට වඩා තමුන්නාසල නිරීක්ෂණ දිනවා. ඉතින් මම හිතන්නේ මේවා කියන කතා විතරයි. කරටකක නීතියක් නම් ඒක භාවිතයෙන් පේන්න පටන් ගන්නවා. ඥානතරවුන දින එක පොඩ්ඩක් පොඩි අවුලක් තියෙනවා. අවුලක් තියවුලක් තියෙන අනිවාර්යයෙන්. දන්නේ නැහැ මමත් අද උදේ තමයි දැනගත්තේ. ඉතින් බල්ලා කියන්න. ඒක ඇත්තට අනුමත කරනවද? නෑ ඉතින් මම අද උදේනේ දැක්කේ මැසේජ් එකක් විතරයි. ඒක බල්ලා කියන්න. කරන්න පුළුවන්ද? බල්ලා කියන්න මම කියන්න. බය එන ඔක්කොම ලා ටික. උපත් කරාට පස්සේ කරන විදිහ තමයි බලන්න ඕනේ කම තියෙන. ඉතින් මම ඉතාම සතුටු වෙනවා මොකද එක රටක් එක නීතියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ මම තමයි ඉස්සෙල්ලම කතා බහ කරේ. එවැනි කමිටුවක් හෝ යම් කිසි ක්‍රමවේදයක් සකස් කළා රටේ එක නීතියක් තියෙන්න ඕනේ කියන එක තමයි මගේ පුද්ගලික අර බලාපොරොත්තු. ඥානසාර හාමුදුරුවෝ ක්‍රියාත්මක වෙන විදිහ බලලා තමයි කියන්න වෙන්නේ. संकल्पेबंध ගැඹුරු අවබෝධයකින් හෝ එමත් නැත්නම් ඒ වෙනුවෙන් ගොඩබේ රාජපක්ෂ ජනතුමා වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතාවගේ ඒ මූලික අදහස ගොඩනගපු ඒ වෙනුවෙන් කටයුතු කරපු ඒ ජාතික බලවේගවල ඒ ජාතික බලවේග වලට අවශ්‍ය ඒ මතවාදී දැක්ම සපයන ඒ සભ્યත් උරුමය පිළිබඳ සැබෑ ගැඹුරු අවබෝධයකින් තොරව කිරීම පත්කිරීමක් හැටියට තමයි අපිට නම් ඒ කාරණේ දකින්න වෙන්නේ එකම රට එකම නීති බැලුම් බලපට අපිත් එක්කනේ එකඟයි ප්‍රශ්නයක් නැහැ නමුත් ඥානසාර ස්වාමීන් වහන්සේට මේ රටේ ඉතිහාසයක් තියෙනවා මත බෙදත්මක ඉතිහාසයක් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ තමුන්ගේ මතේ මොකද කියලා පසුගිය කාලේ පුරාම රටට පෙන්වලා දීලා තියෙනවා ඒ වගේ චරිතයක් මේ වගේ කමිටුවට සභාපතිවරේ දාන්න එක රටේ අද පවතින ජන වර්ග අතර තියන්න ඕන කියලා අපි හිතන්න අර සමගිය නැති වෙන්නට තමයි ඊට අදන්නේ කියලා අපිට පේනවා මල්ල ඇරලා බලන්න ඕනේ නැහැ මල්ල තුල මොකද කියලා අපිට තේරෙනවා හොඳට තේරෙනවා එක රටක් එක නීතියක් හදන්න ඥානතරහම්ලන බාර දීලා තියෙනවා ඒක ගැන මට කියන්න බෑ දැන් මොකද මේ ඔක්කොම මේ බය නේ මේ ඥානතරහම්ල මේ ප්‍රශ්නේ ඔක්කොම දුවනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න